ඉතින් මේ කාල පරිච්ඡේදය අපි එකක් තමයි තියෙන තරහම රාමතක් කරලා සතුටින් ඉන්න ඕනේ. ඒ වගේම අපි අපරාධයක විඳිතෙක් බවට පත් නොවි ඉන්න කටයුතු කරන්න ඕනේ. මේකේ ප්‍රධාන දෙයක් තියෙනවා මේ වර්තමානයේ වෙනකොට චතුරේක තමයි අන්තර්ජාලය. යනේන දේවල් මේවා ඔක්කොම අන්තර්ජාලයට මුසු කිරීම තමන් අපරාධයක විඳිතෙක් බවට පත්වීමට තියෙන සම්භාවිතාව වැඩි. දැන් ඔබ හිතන්න එපා ඔබේ Facebook එකේ මේ ඉන්න යාළුවෝ හැබැයි මේ යාළුවෝ නෙමෙයි. දැන් ඕක අතර ඉන්නව හොරු. ඕක අතර ඉන්නව මංකොල්ලකාරයෝ. ඕක අතර ඉන්නව අවස්ථාවාදියෝ. දැන් මොකද වෙන්නේ? දැන් නුවරඑළියාමට පිටත් වෙනවා කියලා දානවා. දැන් හොරා දන්නවා චතුරගේ ගෙදර ඉන්නේ කවුද? ගෙදර තියෙන්නේ කොහෙද? ඒවත් දාලා තියෙන නුවරඑළියාමට පිටත් වෙනවා. ඔබ දාලා ඊළඟට ඔබ දානවා post එකක්. මම දැන් කිතුල්ගල තානායමෙන් දවල් ආහාරය යන ගමන් ලබා ගත්තා කියලා දානවා. අපි නුවරඑළියට ආවා කියලා රෑ 10ට විතර ෆොටෝ එකක් දානවා. දැන් මේ ඔක්කොම ඔබේ මේ මුහුණු පොතේ ඉන්න යාළුවෝ 4950ක්ම හොඳ යාළුවෝ වෙන්න පුළුවන්. හැබැයි 50ක් බලාගෙන ඉන්නවා දැන් ගියා. ඊට පස්සේ දානවා අපි දවස් 3කින් එන්නේ හෙට අපි හග්ගල යනවා අනිද්ද පිදුරු තලාගල යනවා එන ටික දානවා. ඔබ ගෙදෙට්ට එනකොට මොකද දානවද වෙලා තියෙන්නේ? හොරාට කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඌ බලාගෙන ඉන්නවා ඌ දානවා මේ ගෙදරට ආයි උණු දැන් මේ වෙලාවේ මං ඇතුළු වුණත් මේ ගෙදෙට්ට ඔබ ඉන්නේ නුවරඑළිය. ඔබ ආයි නුවරඑළිය ඉඳලා මෙහාට එන්න පැය 8ක් 10ක් යනවා. ඒ කාලේ මට හොඳටම ඇති ඔබගේ ගෙදර සේප්පුව තිබුණොත් සේප්පුව අර යකඩ කපන කියතක් ගෙනිලා ප්ලග් එකක් ගහලා කපලා බඩු ගෙනියන්නත් කාලය ඇති. ඉතින් අවුරුද්දේ තමුන්ගේ විස්තර කියන්න ගිහිල්ලා ගෙදර එනකොට ගෙදර තිබිච්ච රත්තරම් බඩු ටික නෑ. සල්ලි නෑ. වටිනා කියන දේවල් නෑ. තිත්ත යථාර්ථයක් අපේ රටේ සාමාන්‍යයෙන් ලක්ෂයකට 120,000කට ආසන්න සංඛ්‍යාවක් කුඩු වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඉන්නවා. මේගොල්ලොත් බලාගෙන ඉන්නේ කොහේ ගෙදරද නැත්තේ අවුරුද්දට කොහෙද නැත්තේ ගමේ ඉන්න කුඩු කාර්යය බලාගෙන යනවා. මේ ගෙදර අවසනේ පිටත් වෙලා තියෙන චතුර දැන් ට්‍රිප් එක යන්න පටන් අරන් බල්බ් එක ලයිට් එක දාලා තාම ලයිට් එක පත්තු වෙනවා. හැබැයි එයා දන්නවා මේකත් එක්ක ලයිට් එක දවල්ටත් දාලා තියෙනවා මේ ගෙදර කට්ටිය කොහේ හරි ගිහිල්ලා කියලා. එනකොට අපරාධික විඳිතෙක් බවට පත් වෙලා. දැන් මේ අතර ඒ වගේ ට්‍රිප් යන්නේ නැතුව නංගිලා ගෙදර ඩිනර් එක පොඩි දුරකට යන්නේ. ඒ අනකොට ඊළඟට ගිහිල්ලා මත්පැන් පානය කරනවා. ඒ වාහනේ එලවගෙන එනවා. ඒ වගේම පාරේ අනිත් වෙන යතුරු පැදියෙක් කෙනොත් පාටි එකට ගිහිල්ලා ත්‍රිවිල් එකක් කෙනොත් එයත් බීලා ඉන්නේ. මෙයත් බීලා ඉන්නේ. ඊළඟට ඉතා අවසනාවන්ත සිද්ධි නැති වෙනවා. අර අපරාධමය පැත්තෙන් වගේම රියානතුරක විඳිතෙක් වෙනවා. අවුරුදු දවසේ 130ක් 120ක් 130ක් සාමාන්‍ය අබ්බගාතියෝ බවට පත් වෙනවා. සිංගල අලුත් අවුරුද්ද 2023 සමරන්න ගිහිල්ලා මුළු ජීවිත කාලේ තව අවුරුදු 25ද 30ද 50ද ඇඳේ ඉඳලා සිවිලි මැදිහා බලාගෙන කොන්ද කැඩිලා මුත්‍රා කරන්න තව එක්කෙනෙක්ගේ සහයෙන් යන තත්ත්වයට පත් වෙනවා. රෝද පුටුව සදාකාලික උරුම වෙනවා. ඒ නිසා අවුරුද්ද සාමය සතුට වෙනුවෙන් තියෙන අවුරුද්ද නැති කරගන්න එපා. තමුන්ගේ මූවමන්ට්ස් තමුන්ගේ ඉරියව් මොනම වෙලාවකවත් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරන්නයි යන්න එපා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.